ආයුබෝවන් කියලා පිළිගන්න සියලු දෙනාම අදත් SL Notes YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකට. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා අපේ නංගිලා මලිලා FB page එකට දාලා තිබ්බ විභාග සම්බන්ධයෙන් දාලා තිබ්බ ප්‍රශ්නවල පිළිතුරු යටතේ Q&A episode number 6 එක ඕගොල්ලෝ වෙත අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එකදී මම කතා කරනවා මේ මානසික ආතතිය සම්බන්ධයෙන්. FB page එකකට මට message එකක් දාලා තිබ්බා මේ විදිහට අයියේ පාඩම් කරන්න හිතෙන්නෙම නැහැ ඔළුව විකාර වෙලා වගේ දැනෙනවා ඒ වගේම නිතර නිතර කේන්ති යනවා පොඩි දෙයටත් කිසි කෙනෙක් එක කතා කරන්න හිතෙන්නේ නැහැ පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ විභාග ප්‍රශ්න කොහොමත්ම කරගන්න බැහැ මොකද මේකට කරන්න ඕනේ කියලා මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි මානසික ආතතියට ලක්වීම ඉතින් මේ මානසික ආතතිය කියන දේ විභාගයක් එක්ක බොහෝ දිනකට ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ මානසික ආතතිය බොහෝ දිනෙකගේ යම්කිසි ප්‍රමාණයකට තියෙන එක හොඳයි. මොකද මේ මානසික ආතතියත් එක්ක තමයි ඔයගොල්ලෝ වැඩ කරන්න යොමු වෙන්නේ. ඒ දේවල් හොඳින් උකහා ගන්න, ඒ දේවල් අධ්‍යයනය කරන්න යොමු වෙන්නේ. නමුත් ප්‍රශ්නේ ඇති වෙන්නේ අනවශ්‍ය ලෙස මානසික ආතතියක ලක්ුණොත් එහෙම ඔයාගේ එදිනෙදා කාර්යයන් පවා ඔයාට කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේ නැති කරගන්න ඔයාට මුලින් කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ විභාගය කියලා ඔයා කොටු වෙන්න එපා. දෙමාපියන් එක්ක කතා කරන්න, සහෝදරයන් එක්ක කතා කරන්න, ව්‍යායාමයක් කරන්න, ඒ වගේම හැමදාම මං කිව්වා වගේ විනාඩි 10ක් Taman වෙනුවෙන් වෙන් කරගෙන breathing exercise එකක්, ඒ කියන්නේ ශ්වසන අභ්‍යාසයක් කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයා ආශ්වාසය, ඒ කියන්නේ හුස්ම ඉහළට ගැනීම, ප්‍රාශ්වාසය හුස්ම පහළට දැමීම, ඒ ගැන අවබෝධයෙන් යම්කිසි වේලාවක් ගත කරන්න විනාඩි 10ක් විතර ආනාපාන සති භාවනාව කියන්නේ මේ භාවනාවට. ඉතින් මේ විදිහට විනාඩි 10ක් විතර ඔයා වෙනුවෙන් ගත කරන එකේ කිසිම අවඩක් වෙන්නේ නැහැ. ඔයා මේක වෙන් කරන්නේ ඔයා වෙනුවෙන්. ඔයාගේ මනස ඒකාග්‍ර කරගන්න මානසික ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති නොවෙන්න. ඉතින් මේ විදිහට යම්කිසි කෙනෙක් කරනවා නම් එයාට අනිවාර්යෙන්ම ප්‍රශ්න ඇතිවීම හැකියාව, ඒ කියන්නේ මානසික ප්‍රශ්න ඇතිවීම හැකියාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පාඩම් කරන දවස්වලටත් පොඩි විවේකයක් ගන්න. මොකද මේ මනසට විවේකය කියන දේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි වෙන අයත් එක්ක ඔයාව සංසන්දනය කරන්න යන්න එපා. ඒ අය පාඩම් කරන වෙලාව ගැන, ඒ අය පාඩම් කරන දේවල් ගැන, ඒගොල්ලෝ යන පන්ති ගැන හිත හිත ලත වෙන්න එපා. ඔයා ඔයාගේ ක්‍රමයට වැඩ කරගෙන ආව මෙච්චර කාලයක්. ඉතින් මේ විදිහටම ඔයාට මේ විභාගෙත් ජය ගන්න පුළුවන්. ඔයා ඔයා ගැන විශ්වාසය තියන්න. ඒ විදිහට ඔයා ගැන විශ්වාසය තියාගෙන වැඩ ටික කරොත් ඔයාට අනිවාර්යෙන්ම මානසික ආතතියකට ලක් වෙන්නේ නැතුව මේ විභාගයේ අනවශ්‍ය ලෙස මානසික ආතතියකට ලක් වෙන්නේ නැතුව මේ විභාගයේ ජය ගන්න පුළුවන්. ඒත් ගැටලුව තියෙන්නේ ඔයාට මේක කන්ට්‍රෝල් කරගන්න බැලුව. ඒ කියන්නේ ඔයාට මේක පාලනය කරගන්න බැරි මට්ටමකට පත් වෙන්න පුළුවන්. ඒක ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. ඒක අපි හිතලා මතලා කරන දෙයක් නෙමෙයි. නමුත් ඔයා මානසික ආතතියේ ඔයාට පාලනය කරගන්න බැරි තත්ත්වයකට ලක් වුණොත් එහෙම ඔයා ගෙදරට මුළු ගැන්විලා ඉඳලා හරියන්නේ නැහැ. මේ ගැන ඔයාගේ ඥාතියෙක්ට, ඔයාගේ දෙමව්පියන්ට, ඔයාගේ සහෝදරයෙක්ට නැත්නම් ඔයාගේ හොඳම යාළුවට මේ ගැන ඔයාට කියන්න පුළුවන්. මේ විදිහට ඔයා එයත් එක්ක කතා කරලා ඒ දේ සඳහා හොඳ ප්‍රතික්‍රමයකට යොමු වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මේ වගේ අවස්ථාවකදී ඔයා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. ඉතින් මේ වගේ අවස්ථාවකට ඔයා ලක් වුණොත් එහෙම අනිවාර්යෙන්ම ඒ දේ හිතේ තියාගෙන ඉන්න එපා. අනිවාර්යම වැඩිහිටියෙක්ට කියලා හැම රෝහලකම වගේ මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න පුළුවන්. ඒකම මේ වෛද්‍යවරයා නිර්දේශ කරන මානසික උපදේශණයට යොමු වෙන්න, ඒ දේවලුත් කරගෙන මේ විභාගයට සූදානම් වෙන්න. මේ සඳහා යම් කිසි කාලයක් ගත වෙනවා තමයි. නමුත් මේ ගැන ඔයා හිතලා තව තව දුරටත් ආතතියට ලක් වෙන්න එපා. මේ කාලය ඔයා වෙන් කරන්නේ ඔයාගේ විභාගය වෙනුවෙන්ම තමයි. විෂය නිර්දේශය ඔයා ආවරණය කරගන්නවා වගේම තමයි. ඔයාගේ මනස සෞඛ්‍යවත්ව තියාගෙන ඉන්න එකත් ඔයාට මේ විභාගයේදී හොඳ ප්‍රතිඵලයක් ගන්න එකට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ නිසා ඔයා මේ සඳහා වැය කරන කාලය ඔයා අවඩක් වෙනවා කියලා හිතන්න එපා. මේ කාලය යොමු වෙන්නේත් ඔයාගේ ප්‍රතිඵලය ඉහළ නංවා ගන්නමයි. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම මේ වගේ ප්‍රශ්නයකින් යොමු වෙනවා නම් ඒ කියන්නේ ඔයා අනවශ්‍ය ලෙස මානසික ආතතියක ලක් වෙලා ඉන්නවා. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ සඳහා ප්‍රතිකර්ම වලට යොමු වෙන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට හරි නැත්නම් FB page එකට ප්‍රශ්න විදිහට එකතු කරගන්න පුළුවන්. එතකොට මට පුළුවන් විදිහට මම ඒවට පිළිතුරු සපයනවා. ඉතින් මේ විදිහට තවත් වීඩියෝ වලින් හමු වෙමු. අපේ channel එක subscribe කරන්න, ඒ වගේම මේ videos ඔයගලගේ යාළුවෝ අතර share කරලා අපිටත් උදව් වෙන්න. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.